දසනකාන්තී චූර්ණයේ සහිත ලිවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. සමගි ජනබලවේගයේ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්ුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් මෙන්න පහුගිය පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයක් තිබුණා. කෝප් එකේ කෝපායකේ සභාපතිකම විපක්ෂයට ලබා දෙන්න. නමුත් ඒකට පොහොට්ටුවේ මන්ත්‍රීවරු විරුද්ධ වෙලා. දැන් බලන්න මේ කරපු ප්‍රෝඩාව තත්ත්වයේ උණුසුම් වෙනකොට පොහොට්ටුවේ කට්ටිය ඔක්කොම එකහො වෙලා ජනාධිපතිවරේ පත් කරගත්තා. ජනාධිපතිවරයා කියනවා සර්වපාක්ෂික ආණ්ඩුව හදන්නේ කියලා. ඒකත් සිදු වෙන ගමන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කියනවා නෑ කෝප් එකේ කෝපායකේ සභාපති ගන් දෙන්න බෑ විපක්ෂයට. මොකද ඔච්චර බය? කෝප් එකෙන් කෝපායකෙන් මොනවද කරන්නේ? කොහොම හොරකම් ටික හොයලා බලනවා. දැන් හොරකම් ටික හොයලා බලන්නට ඒගොල්ලෝ කියනවා පොහොට්ටුවේම කට්ටිය ඉන්න ඕනේ කියලා. දැන් ජනාධිපතිවරයාට යවලා තියෙනවා පොහොට්ටුවේ හොර ලයිස්තුවක්. පට්ට හොරු ටික ඇමතිකම් ගන්නයි කියලා. අපිටත් කියනවා ඇමතිකම් ගන්න එන්නයි කියලා. සදාචාරාත්මක අයිතියක් තියෙනවද මේ හොරුත් එක්ක කැබිනට් මණ්ඩලයට යන්න? මේ අතර වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. දැන් අපි දැක්ක බැසිල් රාජපක්ෂ සාකච්ඡා කරාලු පොහොට්ටුවට මේ ඇමතිකම් ටික අවශ්‍යයි. ඉතින් එහෙමනම් අද නැවත වතාවක් පස්ස දොරෙන් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටදී ඒ පරණ හොරු ටිකම තමයි ආපහු ඇමතිකම් ගන්න ලෑස්ති වෙන්නේ. සර්වපාක්ෂික වැඩපිළිවෙලට ආණ්ඩුව ඇතුළට එන්නේ නැතුව එළිය ඉඳන් මොන දේ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි කුහකකම. එයිසා ආණ්ඩුව මෙතනින් පස්සේ කරන වැරදි ක්‍රියාවක් වුණත් ඒකේ වගකීම විපක්ෂයත් බාර ගන්න ඕනේ. ඒ අය ආණ්ඩුවට එන්නේ නැතුව කටයුතු කරොත් ඒ අය ආණ්ඩුවට ආවොත් ඒ අයට කියන්න පුළුවන් ඕන දෙයක් පංචා දූෂණ වලට කොහොමද කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද වෙනකන් කිසි කෙනෙකුට අනුමැතිය දීලා නැහැ ආණ්ඩුවට එකතු වෙන්න. ඔය ආණ්ඩුවට ගිය නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා අපේ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ වාඩි වෙලා එතුමා කිව්වා එතුමාගේ වචන වලින් කියනවා නම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා ආණ්ඩුව. අනේ ඊට පහුදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදිහට තව කැබිනට් එකට ඇමතිවරු 30ක් සම්පූර්ණ කරලා රාජ්‍ය ඇමතිවරු තව 40ක් පත් කරන්න යනවායි කියන ආරංචි අපිට තියෙනවා. අපි දන්නේ ඇත්තද උරුද? මතක හැටියට තිලංක සුමතිපාල මහත්මයා කිව්වා මේ අපේ නායකයාට මේ අගමැතිතුකම දුන්න නම් ඊට වඩා ලොකු වෙනසක් කරනවායි කියලා එතුමා දැන් මෙතෙන්දි කිව්වා. අනේ මම කියන්නම් අනේ දීනේ මම ගන්න නැහැ අගමැතිතුකම. මම ගන්න නැහැ. ඒ මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නේ කොහොට්ටුව පක්ෂයේ නායක මේ ආණ්ඩුව ගෙනියන්නේ අද. මං තමුන්නාන්සලට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අපේ සහෝදර වමේ පක්ෂත් සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන් අනාගතේ ආණ්ඩුවක් හැදීම සඳහා අපි කටයුතු කරනවාමයි කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් යම් දැඩි තීන්දු තීරණ ගත්තේ නැත්නම් මං හිතන්නේ මේ රටේ ජනතාව තවත් අමාරුවකට පත් වෙනවා. ඒ නිසා වෙන්නේ නැති කිසිම දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ ආණ්ඩුව බාරගන්න අකමැති වුණේ. ඉතින් වර්තමාන ජනාධිපතිවරයා ඒ වෙනස්කම් කරන්න බය නැතුව තීන්දු තීරණ ටික ගන්නවා. ලෝකයේ අනිකුත් රටවල් සහ සංවිධාන ඉල්ලන්නේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න කියලා. මේකේ අරගලයට නායකත්වය දුන්න මිනිස්සු පිටිපස දඩබල්ලන් වගේ යනවා. ඒක නිසා තමයි මං එදා පැහැදිලිව ප්‍රකාශ කරේ ද ජනාධිපතිතුමා තනි වෙලා ඉන්න මේ පොහොට්ටු ආණ්ඩුවේ ඔහුව යටපත් කරගෙන තවත් මිනිහෙක් ඔහුව ජනතා විරෝධී තත්ත්වයකට පත් කිරීමට කරන කුමන්ත්‍රණයක්. ඒක හොයා ගැනීමේ අයිතිය තියෙනෙත් එතුමාට. සමහර ඔතන ඉන්න ඇමතිවරුන්ට හිතෙනවා නම් ආස්වාදයක් ලැබෙනවා නම් ඔවුන්ට ගහලා මේ රටේ තියෙන ප්‍රශ්න යටපත් කරන්න ඒක සිදු වෙන්නේ නැහැ. IMF නියෝජිතව ලංකාවට ආවා විතරයි භාණ්ඩ 306ක් තහනම් කළා. මතක තියාගන්න ඕනේ මේ ජාත්‍යන්තර වෙළඳ සභාව, ඒ කියන්නේ WTO එක, ඒ වගේම IMF එක වගේ අය මේ භාණ්ඩ ආනයනය සීමා කිරීම කේ වගේ දේවල් වලට කැමති අය නෙවෙයි. IMF එකත් එක වැඩ කරගෙන යනවා නම් ඒ නීති රීති, ඒ මාර්ගෝපදේශ අනුව යන්න ඕනේ. ඒ අතරේ අපිට ඕනේව කරන්න බෑ. මොකද IMF එක අපි ගැන ලොකු විශ්වාසයක් නැහැ. චීනය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා. අප්‍රිකානු රටවල් 17කට පොලි රහිතව නිකුත් කරලා තිබෙන ණය කපා හැරීම සඳහා ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලපු එකටවත් හැබැයි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලන වශයෙන් තිබෙන ගැටලුව ඔබට පේනවා. සිංගප්පූරුවේ වරායක් හැදුවා වික්‍රේ, සිංගප්පූරුවේ ගුවන්තොටුපළක් හැදුවා චැංගි ගුවන්තොටුපළ වික්‍රේ, සිංගප්පූරුවේ පරිසර අධිකාරිය විකුණලා නැහැ. විකුණන්න නැතුව රටවල හදන්න බෑලු. දැන් රනිල් හදන ඉතුරු ටිකක් විකුණන්න. එයා දැන් තෙල් සංස්ථා විකුණන්න හදන, තෙල් පිරිපා හදුව විකුණන්න හදන, විකුණාමලේ වරාය විකුණන්න හදන. මේක නතර කරගන්න ඕන. දැන් කියන්නේ නෝ පාඩු වෙලා තියෙන සේවකයන්ට පඩි ගෙවන නිසා දැන් මේවා ප්‍රයිවටයිස් කරලා දාන්න. අයිතිය රජයේද අයිතිය පෞද්ගලිකද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. සේවක පඩි නඩි ගැන කියද්දී ඔය අධික වැටුප් ගන්න කට්ටිය පත් කරේ කවුද? ඔය සංස්ථා සභාපතිලා අර මේ පත් කරේ කවුද? ඒ දේශපාලඥයෝ. ඒකේ මුළු වැරද්ද ඒගොල්ලෝ අතේ තියාගෙන සම්පූර්ණ බර පටවන්න යනවා පොදු ජනතාව මත මේ තත්ත්වයට විරුද්ධ වෙන්න ඕනේ.
අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.